අද සහෘදයා වෙනුවෙන් මැදිරියට පැමිණෙන්නේ තාත්තා දිනය පිළිබඳව කතා කරන්න ගැහැණිය පිළිබඳව කතා කරන්න අපි සූදානම් සටහන ආරම්භ කරන්න. සුබෝදසනක් ඔබට සහෘදයා විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. කාන්තා දිනය වෙනුවෙන් අද දවසේ අපි විශේෂ සාකච්ඡාවක් ගෙනෙනවා සහෘදයා මැදිරිය තුළ ගැහැණිය ගැන කතා කරන්න හිතුවා. කාන්තාව ගැන කතා කරන්න හිතුවා. අපිට හිතනවා සමහර වෙලාවට අපි ගැහැණිය ගැන කතා කරනවා මදිද කියලා. එහෙමම හිතන්න පුළුවන් පිරිමි පාර්ශවය කෙනෙක් පිරිමේක් ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ඒ විදිහට ගත්තොත් අපි අද ගැහැණිය මූලික කරගෙන මේ සාකච්ඡාව කරන්න හිතුවා. ඒ වෙනුවෙන් අපි අද මැදිරියට කැඳවා ගත්තා ළමාහා කාන්තා අපයෝජන විමර්ශන දිශාවභාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියත් එක්කයි පොන්නොමට. හරි රේණුකා මහත්මිය අපි මෙතනින් පටන් ගමු. ගැහැණියගෙන් පටන් ගමු. ඔබ ගැහැණියක් විදිහට ඔබ කාන්තාවක් විදිහට සහ මමත් ගැහැණියක් විදිහට කාන්තාවක් විදිහට මට ඔබෙන් අහන්න හිතෙන ඉතාම ළඟ ප්‍රශ්නේ මේක. මේ ගැහැණියක් කොහොමද ඔබට දැනෙන්නේ? ගැහැණියක් කියන්නේ කවුද ඔබට දැනෙන්නේ විදිහට? ඔව් අමා ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අද දින මෙම සාකච්ඡාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් චරණ ටීවී නාලිකාවට. ඇත්තටම අද මම හිතන්නේ ඉතා උතුම් විශේෂ දවසක් කාන්තා දිනය කියන්නේ අපි වෙනුවෙන් කතා කරන දවසක්. අද දින වෙනකොට ලංකාව වගේම විවිධ ලෝකයේ හැම රටකම අපි ගැන කතා කරනවා. ඉතින් ඔබ අහුවේ හොඳ ප්‍රශ්නයක් කවුද මේ කාන්තාව කියන්නේ කියලා. මට හිතෙනවා මෙහෙම කාන්තාව කියන්නේ උපන්දා සිට මිය අනතෙක් චරිත ගණනාවක් රඟපාන කෙනෙක්. ඇත්තටම ඇයට ඒ චරිත රඟපාන්නම වෙනවා. විශේෂයෙන් උපතේ සිට ගත්තහම දුවක්, ඊට පස්සේ වැඩවිය පැමිණිච්ච දියණියක් කාන්තාවක්, ඒ වගේම ඊට පස්සේ බිරිඳක්, ඊට පස්සේ මවක්, ඊට පස්සේ මිත්තණියක් නේද? විවිධ භූමිකාවන් ඇයට තියෙනවා. ඉතින් අර මං කිව්වේ ඇයට ඒ භූමිකාව අනිවාර්යෙන් කරන්න වෙනවා. දියණියක් ආකාරයට ඇයට ගොඩාක් අවස්ථා තියෙනවා, වගකීම් තියෙනවා, යුතුකම් තියෙනවා. ඇය කොහොමද දියණියක් හැදෙන්න ඕනේ? ඒ වගේම කාන්තාවක් වැඩිවිය පැමිණිච්ච කාන්තාවක් වෙනකොට ඇය කොහොමද සමාජගත වෙන්න ඉන්න කාන්තාවක් නේ? එතකොට ඇය සමාජගත වෙච්ච කාන්තාවක්. එතකොට ඇය කොහොමද වෙන්න ඕනි කියලා ඇයටත් ගොඩක් මේ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම බිරිඳක්. බිරිඳක් කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ විශාල මං හිතන්නේ වෙනසක්. ඒකට ඇය සූදානම් වෙන්න ඕනේ. මොකද එතනින් පස්සේ ඇය උතුම් මව්පදවිය ලැබනවා. මව්පදවිය කියන්නේ මං හිතන්නේ කාන්තාවකට ලබා ගන්න පුළුවන් උතුම්ම, ඒ කියන්නේ මේ ලෝකය ඉදිරියට ගෙනියන්නේ අපේ පැවැත්ම තියෙන එතන මව තුළ, මව්පදවිය තුළනේ. ඉතින් ඒක ඉතා විශිෂ්ට කාරණාවක්. ඒ ගැනත් අපි කතා කරමු. ඉතින් තවත් එකක් මං කිව්වා මිත්තණිය. මිත්තණියක් වෙලත් නිකන් ඉන්න බැහැනේ. ඇයටත් විශාල වගකීම් රාශියක් සහ ඇත්තටම කාන්තාව කියන්නේ හරි සුන්දර කෙනෙක්. ඇත්තටම ගත්තත් නේද හොඳ ලස්සන රූප ස්වභාවයක් ඇයට උපතින් හිමි වෙනවා. බොහොම මට සිලිටු නේද? හරිම කොච්චර උපමා තියෙනවද ගැහැණිය ගැන නේද? ඉතින් හරිම සුන්දර කෙනෙක්. දියණියක් වුණත් මිත්තණියක් වුණත් ඇය උපතේ සිට මේ යන දක්වා මං හිතන්නේ හරිම සුන්දර වස්තුවක් කාන්තාව කියන්නේ. හරි. දැන් සමාජයේ ඉල්ලනවා ගැහැණියකගෙන් වගකීම් යුතුකම් ටිකක්. ඔබ අප වෙනුවෙන් මේ ටික කරන්න ඕනේ කියලා සමාජයේ විදිහට අපිට නැවත පෙරලා දකින්න වෙන්නේ. පිරිමියා කියන පාර්ශවයත් එක්ක දරුවා සහ සැමියා කියන ආයේ නැවතත් දෙරින් පාර්ශවයට අපිට අරන් එන්න වෙනවා. දැන් මෙතුමි සඳහන් කරනවා භූමිකාවන් කිහිපයක් තියෙනවා කියලා. ඔව් අපි දුවක් වෙනවා ඉපදෙනකොටම, ඊට පස්සේ සහෝදරය ඉන්නව නම් අප නැගණියක් වෙනවා, ඊට පස්සේ අපි එහෙලියක් බවට පත් වෙනවා, අපි ආදරණීය බිරිඳක් බවට පත් වෙනවා, මේ විදිහට මිත්තණියක් බවට පත් වෙනවා. මේ 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 භූමිකාවන් ඇතුලේ අර ඔබ කියපු විදිහට වගකීම් ටික නිසියාකාරව අපි ඉටු කරන්නේ කොහොමද කියලා එක තැනක මට මතකයි
බුදුහාමුදුරෝ සඳහන් කරලා තියෙනවා මේ මේ අපිට අපේ චරිතවලට එක එක අයට තියෙනවා වගකීම් ටිකක් එයා ඉන්න ඕනේ විදිහ හැසිරෙන්න ඕනේ කොහොමද කතා කරන්න ඕනේ කොහොමද පිරිමියා උසස් කොට සලකලා ගැහැණිය කොහොමද එතනින් ඊළඟ පියවරෙන් දකින්නේ කියලා පිරිමියාව එහෙම නැත්නම් සමාජය දිහා දකින්න විදිහ මෙතනදී අපිට මොකද්ද කියන්නේ අපේ වගකීම ගැහැණියක් විදිහට වගකීම ඉෂ්ට වෙනවාද කියන ප්‍රශ්නේදී ඔව් එතකොට අම්මා දැන් අර අපි කිව්වා වගේ කාන්තාවක් කියන්නේ ගොඩාක් වගකීම් සහිත කෙනෙක්නේ. එතකොට මේ ඔය එතෙන්දී අපේක්ෂිත හැසිරීම තමයි ඒ කියන්නේ පිරිමියෙක් හරි සමාජය හරි ඇගේ දරුවෝ හරි ඇගේ දෙමව්පියෝ හරි මේ කාන්තාවට ඉන්න පිරිස බලාපොරොත්තු වෙන දේ තමයි ඒ අපේක්ෂිත හැසිරීම තමයි එයාගේ වගකීම වෙන්නේ. अपेक्षा करसरी विशेष अध्यापने लबागा उपतिम में कार्य भार हिमिक मुकद गालुगे गत्ताम පිරිමියා බිහි වෙලා තියෙන්නේ පෝෂණය කරන්න කාන්තාව දරුව බලාගෙන ආහාර ටික සකස් කරලා ඒ දේවල් වලට තමයි දැන් නවීන ලෝකයේ අද වෙනකොට ඒක වෙනස් වෙලා වගකීම් යුතුකම් ටික මාරු වෙලා ඕ වෙනස් වෙලා මොකද මේ එතනදී කාන්තාව ගොඩක් දැන් කාර්ය බහුල තත්යකට පත් වෙලානේ නේද දැන් අපි උනත් රැකියාවල් වලට ඇවිල්ලා ඒ රැකියාවල් වල තියෙන පිරිමිහා සමසමව රාජකාරී වගකීම් දරනවා ඉතින් නමුත් ස්වභාව ධර්මය ගත්තහම කාන්තාවට පැවරිලා තියෙන උපතින්ම ගේනවා කාර්යභාරය කොටසක් අර මේ බිරිඳක් උනාට පස්සේ ඊට පස්සේ මවක් විශේෂයෙන් මවක් උනාට පස්සේ දරුවෝ හදා බලා ගන්න එක ඊට පස්සේ පවුලේ සමගිය පවත් ගන්න එක අනි හැම පවුලේ ඉන්න හැමෝමත් එක්ක ආදරෙන් ඒගේ වගකීම් යුතුකම් ඒගොල්ලන් ගැන සොයා බලමින් ඉෂ්ට කරන එක එතකොට මේ ඔය කොච්චර කිව්වත් පිරිමි මූලික සමාජයක් කියලා කිව්වත් මන් දන්නවා කාන්තාව තමයි පිරිමියා පිටිපස්සෙත් ඉන්නේ ඒ කියන්නේ පිරිමියා තීරණ මොන තීරණේ ගත්තත් මං හිතන්නේ සාර්ථක පවුලක් තුල ඒකට හෙවණැල්ල වෙලා තියෙන්නේ කාන්තාව අර කියමනකුත් තියනා නේද සෑම සාර්ථක පිරිමි පිටිපස්සම කාන්තාවක් ඉතින් ඒක ඇත්තටම සත්‍ය කතාවක් ඒක අධ්‍යයනය කරොත් බලන්න පුළුවන් කාන්තාව ඒකයි අර ඒ ඇය කරන කාර්යභාරය හරහා එවැනි විශාල මේ සාර්ථක පිරිමියෙක් බිහි කරන්න සාර්ථක පවුලක් බිහි කරන්න සාර්ථක දරුවෝ බිහි කරගන්න ඒ කියන්නේ මේ සමාජයට තමයි මේ දරුවෝ යන්නේ එතකොට සමාජගත වෙලා ඉදිරි අපේ රට දැය වෙනුවෙන් වැඩදායි පිරිසක් බිහි කරන්න ඒ වගේම තමන්ගේ දියුණුවත් ඒ දරුවන්ගේ දියුණුවත් තමන් රටට වැඩදායි වෙනවා වගේම තමන්ගේ සංවර්ධනයත් ළඟා කරගන්න මේ අම්මා කියන ඒ කියන්නේ කාන්තාව කියන චරිතය තුල අර භූමිකාව ගොඩක් වැදගත් වෙලා තියෙනවා ඒක අපිට පේනවා. ඉතින් කාන්තාවක් විදියට දියණියක් විදියට විශේෂයෙන්ම අර කිව්වා වගේ අපේක්ෂිත හැසිරීම ගැන එයා ඉගෙන එයාට අධ්‍යාපනයක් ලබන්න ඕනේ ඊළඟට මේ බිරිඳක් විදියටත් ඇය සූදානම් වෙන්න ඕනේ ස්වාම පුරුෂයෙක් එක්කලා පෞල් ජීවිතයක් ගත කරන්න එතෙන්දී අර මේ සෑම විටම දෙන්නගේ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගෙන කොහොමද කටයුතු කරන්න කියන එක ඒ වගේම මේ ආදරේ ලබා ගන්න කලින් ආදරේ දෙන්න පුරුදු වෙන්න ඕනේ ඉතින් ඒ වගේ ඉවසීම ඒ බින්දකට මං හිතන්නේ පවුල තුල මේ විශාල ඒ වගේ අදහස් ඒ වගේ හැසිරීම් තියා ගන්න වෙනවා මොකද විශ්වාස කරන එක තමන්ගේ සැමියාව විශ්වාස කරන එක ඊළඟ තමන්ගේ සැමියාට ආදරය දෙන එක සැමියාට විතරක් නෙමෙයි සැමියාගේ පවුලයට මේ සමාජයට එතකොට ඉතින් බිරිඳ කියන්නේ ඊටාම අර කිව්වා වගේ ඒ වගේ කතා කරොත් අපි ඊටාම වගකීම් සහිත කාර්යභාරයක් තියෙන කෙනෙක් ඉතින් මවක් වුණාම
ඔබ දන්නවා ඒක ඊටත් වැඩි අපි එතනත් ටිකක් කතා කරමුද දැන් මවක් කියන කාරණාවේදී අද දරුවෙක් බිහි කරාමත් ඇයි මවක් හැබැයි අවුරුදු 45ක දරුවෙක් ඉන්නවා උනත් ඇයත් මවක් පිළිවෙල මේ කාල සීමාව ඇතුළත ඇගේ භූමිකාව තමයි අම්මා ඉතින් අම්මා කෙනෙක් වෙච්ච දවසේ ඉඳලා නේද ඒ අම්මලාට ඒ දැන් හැඟීම දැනෙනවා අම්මා කෙනෙක් වෙච්ච දවසේ ඉඳලා තමන්ගේ දරුවන්ට ලෝකේ තියෙන හොඳම දේ දෙන්න ලෝකේ තියෙන හොඳම තැනට යවන්න නේද උප්පරිම හොඳම දේ දරුවා වෙනුවෙන් කරන්න තමයි හැම දරුවේ හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ ඉතින් අපිට දකින්න ලංකාවේ ගත්තාම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් විශේෂයෙන්ම අම්මලා කොච්චර මහන්සි වෙනවද කියලා ඉතින් ඒ කියන්නේ සමහර ලාවට විවිධාය දොස් කියනවා වෙන්නත් පුළුවන් ඇයි මේ දරුව පස්සෙන් අම්මලා මෙච්චර යන්නේ ඉතින් මං කියන්නේ ඒක ඒ අර අම්මට එන හැඟීම තමන්ගේ දරුවට උපරිම දේ ලබා දීම අධ්‍යාපනය ගත්තත් හොඳම පාසලකට මේ දරුවා ඇතුළත් කර ගැනීමනේ අම්මා කෙනෙක් කියන දකින්නේ ඉතින් හැම අම්මා කෙනෙක්ම ඒ විදිහට තමන්ගේ දරුව තමන්ට දරුවෙක් ඉපදුනහම මේ පස් දෙනෙක් ඉපදුනා ඒ පස් දෙනාටම කොහොමද ඒ තත්ත්වයට ගන්න කින්ද තමයි අම්මා කෙනෙක් කියන බලන්නේ ඉතින් ඒ ආකාරයට වගකීම් ඉෂ්ට කරගෙන යනකොට ඉතින් අපි කාන්තාවන්ට විවිධ අභියෝග බාධක වලට මුහුණ දෙන්න වෙනවා සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්තම් සමාජීය වෙනත් ගැටලු වෙන්න පුළුවන් පවුල තුල විශේෂයෙන්ම සමහර වෙලාවට දැන් අපි පොලිසියේ ඉන්න නිසා අපි දකිනවා එවැනි ගැටලු පවුල් ආරවුල් ඇති වෙන්න හේතු සමහර ලාට සාම් පුරුෂයන්ගේ තියෙන බීමත්කම සහ විවිධ හේතු වෙන්න පුළුවන් ඉතින් ඒ කොහොම වුණත් මං හිතන්නේ කාන් අම්මා කෙනෙක් දරුවෝ අතාරින්නේ නෑ අම්මා අවසාන පුළුවන් උපරිමයෙන්ම දරුවාව රැකගන්න තමයි දරුවාව පෝෂණය කරන්න තමයි බලන්නේ ඊට අර මං කිව්වා වගේ මිත්තණියක් වුණත් මිත්තණියකටත් නැවත අම්මා කෙනෙක් වෙනවා එයා අම්මා කෙනෙක්ම තමයි දරුවන්ගේ දරුවන්ට එයා නැවත මව්පදවිය ලැබනවා වගේ එකක් වෙනවනේ මොකද තමන්ගේ දරුවෝ රැකියාවල් වලට යනකොට මිත්තණිය තමයි නැවත මවගේ සියලු දේ කරන්නේ ඇත්තටම පෝෂණය කරන එක කැතගුණ අත ගන්න එක හැමදේම ඉස්කෝලේට අරගෙන යන එක ඉතින් ඒ ආකාරයට මේ තමන්ගේ වගකීම් රාජකාරී කාන්තාව ඉෂ්ට කරනකොට කොහොමද කාන්තාව නැතුව නේද මං හිතන්නේ හිතා ගන්න බෑ කාන්තාවගේ භූමිකාව මදකට හරි අමතක කරන්න වුණොත් ඉතින් අපි ටිකක් ගෞරවයේ ආදරයේ වගේ කාරණා පිළිබඳවත් මට හිතුණා කතා කරන්න මොකද අපි කතා කරන හැම වෙලෙම සදාචාරයෙන් යුතු සදාචාරාත්මක සම්පන්න සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ගැහැණියකගේ භූමිකාව කොහොමද එතනදී පිටුවලක් වෙන්නේ කියලා සහ ගැහැණිය තමන් ගැන දැන් අපි ආරක්ෂාව ගැන කතා කරනවා ආරක්ෂිතද ගැහැණිය ආරක්ෂිතද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා සහ ගැහැණියකගේ ගෞරවය සමාජය විසින් රකින්නවාද කියන ගැටලුව තියෙනවා ඊට පස්සේ ගැහැණියකගේ ගෞරවය ගැහැණිය විසින් රකින්නවාද කියන ප්‍රශ්නයක් නැවතෙනවා මෙන්න මේ කාරණා ටික ගැන අපි පොඩ්ඩක් කතා කරමු ඔව් අම්මා හොඳ පිවිසුමක් ඇත්තටම මේ ඔබ මතු කරනවා වගේ කාන්තාවගේ ආරක්ෂාව කාන්තාව රැක ගන්නවද කියන එක ගැන මම කතා කරන්න කැමතියි මම විශ්වාස කරන ආකාරයට කාන්තාවට ඒ සමාජයෙන් හරි පවුල තුලින් හරි එන අභියෝගවලට මුහුණ දෙන්න ගොඩාක් ඇයගේ ක්‍රියාකලාපය මෙතෙන්දී මූලික වෙලා තියෙනවා ඇත්තටම පවුල තුල කාන්තාවට ආරක්ෂා පවුල තුල හරි සමාජය තුල හරි ආරක්ෂාවක් නැහැ කියන්න බෑ ආරක්ෂාවක් තියෙනවා හැබැයි ඒ ආරක්ෂාව අපි අපේ හැසිරීම රටාව තුලින් කොච්චර දුරට තහවුරු කරගන්නවද කියන එක ගැන වර්තමානයේ ගැටලුවක් තියෙනවා මොකද අපි දකිනවා කාන්තාව හරිම තමා විසින් අනාරක්ෂිත භාවයට පත්වීම වර්තමාන සමාජයේ විශේෂයෙන්ම මේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී දැන් අලුත්ම කියන්නේ මෑත කාලයේ වෙනකොට තියෙන ලොකුම ගැටලුව තමයි මේ අන්තර්ජාලය භාවිතයේදී කාන්තාව සීමා මායින් තබා නොගැනීම. ඒ කියන්නේ ඒ හරහා හමු වෙන පුද්ගලයන්ව විශ්වාස කරන්න පෙළඹෙන එක
එතකොට ඒ හරහා තමන්ගේ ඡායා රූප වැනි දේවල් උදාහරිනකොට සහ තව ඒ වගේම තව ඒ හරහා සිද්ධ වෙන විවිධ වංචනික ක්‍රියාවන් වලට මන් දකිනවා කාන්තාවෝ බොහොම ලේසියෙන් හසු වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා ඒ පැත්ත ගත්තොත් ඒ හරහා කාන්තාව අනාරක්ෂිතභාවයට පත් වෙලා තියෙනවා. මොකද සෑම විටම දැන් ජංගම දුරකථනයක් කාන්තාවගේ අතේ මොන ආකාරයකට හරි පවතිනවා. ඒක මේ ભેදයක් නෑ ඇත්තටම. ඒක අත්‍යවශ්‍ය උපාංගයක් වෙලා තියෙනවා අද වෙනකොට. ඉතින් ඒක එක තත්වයක් මම දකින. ඊට අමතරව කාන්තාවගේ හැසිරීම රටාව ඉස්සර ඉඳලම නිවසේ කටයුතු කරනවා වෙන්න පුළුවන්, බාහිර සමාජයේදී කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඇය හඳුනා ගන්න ඕනේ අමා මොනවද ඇයට එරෙහිව සිද්ධ වෙන්න පුළුවන්, ඇගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා ඇය හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන නැති වෙනකොට තමයි ඇය ඇගේ සීමාමයින් නොතේරෙන තැනට එන්නේ. දැන් වර්තමානයේ ගන්නකොට මේ කාන්තාව විවිධ භූමිකා රඟපානවනේ. ගෙදර භූමිකා විතරක් නෙමෙයිනේ. ඇය ගත්තොත් හොඳ මේ ව්‍යාපාරිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විවිධ ශේෂ්ඨවල රාජකාරී කරන ඉහළම තලයට පැමිණිය කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇය කලා ශේෂ්ත්‍රයේ ඉහළටම ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇයට තියෙන අවස්ථා දැන් වැඩි. ඉස්සර වගේ නෙවෙයි. ඉතින් මේ හැම අවස්ථාවකදීම ඇයට ලැබෙන්නේ අභියෝග තමයි. මොකද ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් තමයි ඇයට මුණ දෙන්න වෙන්නේ. ඉතින් හොඳින් ඇය තේරුම් ගන්න ඕනේ මොකද්ද මට මගේ ආරක්ෂාවට සහ ඒ කියන්නේ ආරක්ෂාව කිව්වොත් මෙතනදී ඇයගේ ඇයට තියෙන අපි ඒකත් ආකාර කීපයකට බලන්න පුළුවන්. ඒකට ඇයට මානසික හිංසනයක් වෙන්න පුළුවන්, ඇයට මේ කායික හිංසනයක් වෙන්න පුළුවන්, ඇයට ලිංගික හිංසනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා ඇයට තේරෙනවාම නොතේරෙනව නෙවෙයි. තමන්ට දැන් අපි මානසික හිංසන ගැන කිව්වොත් මානසික හිංසනයක් වෙනවා කියන එක ඇයට තේරෙනවා. ඒ හිංසනයට සමහර වෙලාවට ඇයගේම ඇය නොහිතා කරන දේවල් බලපාන්න පුළුවන්. කායික හිංසනත් ගත්තොත් ඒ වගේ. දැන් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ අපි ලිංගික හිංසන ගැන. ඒකනේ කාන්තාවකට දරා ගන්නම අමාරුයි. අනිකුත් ඒවත් ඒ වගේ තමයි. නමුත් ප්‍රධාන වශයෙන් අපි මේ සමාජයේ දකිනවා ඇයට සිද්ධ වෙන ලිංගික අතවර. දැන් වැඩ කරන තැන සමහර වෙලාවට කාන්තාව නිරන්තරයෙන් ලිංගික අතවර වලට සිද්ධ වෙන්න පුළුවන්. පොලිසියකට වගේ වාර්තා වෙනවත් අඩුයි. මොකද ඔෆිස් එකේ ඒ වගේ දේවල් වුණා කියලා විජහට දුවගෙන ගිහිල්ලා පොලිසියට යන්නෙත් නැහැ. මොකද එයාට ඊට පස්සේ එතන වැඩ කරගන්න අමාරු වෙනවා. විද ගැටළු වලට එයාපත් වෙනවා. ඉතින් එයාට හැබැයි මේ දැනෙන්න ඕනේ මට දැන් සිද්ධ වෙන්නේ ලිංගික අතවරයක් කියන එක. මොකද ලිංගික කාර්යාල පරිශ්‍රයක ලිංගික අතවරයක් වෙනකොට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඇය පිරිමියෙක් හරි කවුරු හරි යාත් එක්ක වැඩ කරන යාගේ ඔෆිස් එකේ කෙනෙක් යාව කැත විදියට, ඒ කියන්නේ යාට ලැජ්ජ හිතෙන විදියට, අපහසුතාවයක් ඇති වෙන විදියට යාව වර්ණනා කරනවා නම් එක එක ඔය ලිංගික සම්බන්ධ එක එක වචන පාවිච්චි කරලා යාව එයාට ආමන්ත්‍රණය කරනවා නම් විවිධ ඇරයුම් තියෙනවා නේද? ඔබ දන්නවා දැන් ෆෝන් එකට විවිධ අසභ්‍ය දේවල් යොමු කරනවා. ඉතින් ඒවා ඔක්කොම මේ ලිංගික අතවර ගන්නට වැටෙනවා. ඉතින් ඇය එතෙන්දී උනන්දු වෙන්න ඕනේ මට මේ ලිංගික අතවරයක් වෙන්නේ කියන එක. සමහරෙක් ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ එතනදී සමාජයටම අපිට වරදක් පටවන්නට බැහැ. තමන්ගේ අන්න ඒකයි තමන්ගේ මේකම මම දකින්නේම තමන් මෙතන තමන්ගේ දියුණුවක් තමයි අවශ්‍ය. ඒ කියන්නේ තමන් අවබෝධ කර ගැනීම මෙතෙන්දී ගොඩාක් වටිනවා. ඒ මොකද එහෙම හොඳ අවබෝධයක් තිබ්බොත් කාන්තාවට පුළුවන් අමා මේ ප්‍රශ්නේ වලින් සීමාව කොතනද කියලා. කියන්නේ අපි ආසියාතික රටක් විදිහට අපිට සමහර ඇත්තට මේක සංස්කෘතික සීමාවක් නෙමෙයි මට හිතෙන්නේ. නේනු කමහත් මේ මුලින් කියපෝ නෑ
සංස්කෘතිය මෙතෙන්ට ඇත්තටම දැන් කෙනෙකුට කියන්න පුළුවන් කොටට ඇඳලා යනවා දැන් මේ මේ ඇඳලා යන එකෙන් තමයි මේ කාන්තාව ඒකට මේ පත් වෙන්නේ ඒගොල්ලන්ම තමයි කියලා කියනවා මං හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් කියලා ඒකම නෙවෙයි එතන කාන්තාවට මුල් අවස්ථාවෙම දැනෙන්න ඕනේ එයා හඳුනා ගන්න ඕනේ මේක සමාජයේදී කියොත් මේක ගැටලුවක් වෙනවා. ඔව් වරදක් වෙනවා කියන එක යාට දැනෙන්න ඕනේ. දැනিলা අනිත් එකම ශ්‍රී ලංකා පොලිසිය ගත්තාම ළමයින්ට හා කාන්තාවන්ට විශේෂ අවධානයක් දීලා විශේෂ අංශ පිහිටවලා තිනවා. වෙනමම කොට්ටාෂයක් පිහිටවලා තිනවා. මගේ යටතේ ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානයේ තියෙන්නේ. ඒ වගේම සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යංශ අංශයක් පිහිටවලා තියෙනවා. ඒවැ කාන්තා නිලධාරිනියෝ රාජකාරී යොදවලා තියෙනවා. ඉතින් අපිටත් අවශ්‍යයි කාන්තාව ඉදිරියට ඇවිල්ලා මේ වගේ පැමිණිලි දෙනවා නම් අපි මේ කිසිම පැකිලීමකින් තොරව අපි කටයුතු කරනවා. ඒ වගේම තව කාරණාවක් කියන්නත් ඕනේ. කාන්තාව හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ තමන් ඉතාම වටින කෙනෙක් කියලා. ඒක නැති වෙලා තියෙනවා මේ පොඩි ගෑනු ළමයින්ගේ මම දකිනවා. අවුරුදු 13 විතර ළමයි අපේ ලංකාවේ විශේෂයෙන් ගෑනු ළමයි ඒගොල්ලෝ යාළගේ වටිනාකම දන්නේ නැහැ. මොකද මේ ඒගොල්ලෝ ඉක්මනට මේ පෙම්වත් එක්ක හොයා ගන්නවා. අපිට ඇත්තටම වාර්තා වෙන සිද්ධි බැලුවාම මේ පෙම්වතුන්ගේ වයස ගත්තාම අවුරුදු 40 ගණන් 50 ගණන් වගේ වෙන පෙම්වතුන්. ඒ කියන්නේ මේ ළමයි අවුරුදු 12 13 යනකොට රැවටෙනවා. රැවටිලා තමන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට බාර දෙනවා පෙම්වතාට. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ඉතින් අර එයාට හානිදායක තත්ත්වයකට පත් කරගන්නවා. හේතුව තමන්ගේ වටිනාකමක් නොදැනගෙන. ඒ කියන්නේ මේ දරුවට තේරිලා නැහැ ඇයගේ ජීවිතේ කොච්චර වටිනවද? ඇය කොමන තැනකට කොමන තත්ත්වයකට ඉදිරියේදී පත් කරගන්න පුළුවන් කෙනෙක්ද? ඔව් අනේ රේණුක මහත්මිය අපි ඔතනින්ම ඔය සාකච්ඡාවෙම පටන් ගමු. කවුද මේ දැනුවත් කිරීම අවුරුදු 13ක දරුවෙකුට ඇති කරන්න ඕනි කියලා? ඒක හරි. ඒක හරි. ඒකත් එන්න ඕනි පවුල තුලින්ම තමයි. පවුල තුලින්ම තමයි. ඉතින් ඒ කියන්නේ පවුලේ ඉන්න වැඩිහිටියෝ විශේෂයෙන් වගකීමක් එයාලට තියෙනවා මේ දරුවන්ගේ පෞරුෂත්වය ඇති කරන්න. ඒ වගේම පාසල් ගුරුවරු. ඒගොල්ලත් අමතක කරන්න බෑ. මොකද ළමයින්ගේ ළමා කාලයේදී කාන්තාවන්ගේ දියණියක් වශයෙන් වැඩි හරියක් ගත කරන්නේ පාසල තුල. පාසල් යනවනේ දැන් 16 තමයි අනිවාර්ය අධ්‍යාපනය ලබන්න ඕන වයස. එතකොට 16 දක්වා ගැහණු දරුවෙක් අනිවාර්යෙන් පාසල් යා යුතුයි. එතකොට නිවස සහ පාසල. නිවස කියන්නේ සමහර වෙලාවට බාරකරුවෝ. සමහර වෙලාවට මව්පියන් නොවෙන්න පුළුවන්. ළමා නිවාසගත වෙච්ච දරුවෙක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් බාරකාරයෙක් ළඟ හැදෙන දරුවෙක් වෙන්න පුළුවන් ඒ කවුරු වුණත් ඒ දෙගොල්ලන්ගෙම ගුරුවරු සහ ඒ දෙගොල්ලන්ගෙම වගකීමක් තියෙන්න ඕනේ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන්න දරුවන්ගේ වටිනාකම් ටික ඒගොල්ලන්ට කියලා දෙන්න. මොකද ඒගොල්ලොන්ගේ වටිනාකම නොදන්න නිසා තමයි ඒගොල්ලෝ අතවරවලට පාර කපා ගන්නෙ. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා කියනවා. ඒ කියන්නේ 16ට අඩු කැමැත්ත දුන්නත් කැමැත්තෙන් සිද්ධ වෙන ස්ත්‍රී දූෂණ විදිහට තමයි ඒවා වැරද්දක් විදිහට ගන්නෙ. ඒ කියන්නේ යාට කැමැත්ත දෙන්න කැමැත්ත දීලා සිද්ධ වෙන ඒවා. මම දැන් මේ කතා කරෙත් ඒ ගැන. මොකද පෙම්වතෙක් හොයා ගන්නවා කියලා කිව්වේ. ඉතින් මෙයා දැන් ඒ හොයාගෙන තියෙන පෙම්වතුත් වයස ගත්තොත් මං අර කිව්වේ 30 40 50. ඉතින් ඔයාට තේරෙනවනේ එතන කිසිම ප්‍රේමයකුත් තිබිලා නැහැ. සම්පූර්ණ ඒ දරුවා කැමැත්ත දෙන්නේ රැවටීමකින්. එයා ඇත්තටම ඔව් අතන දේ රැවටීමකින් කැමැත්ත දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකයි අර දරුවගේ එයාට වටිනාකමක් නැහැ. ඒ වගේ පෙම්වතෙක්ට තමන්ගේ ජීවිතය දෙන්නේ තමන්ගේ වටිනාකම එයා දන්නේ නැති නිසානේ. ඔය තත්ත්වය ඔබට දැනෙන විදිහට දැනට දැන් ඔබ මේ ශේෂ්ත්‍රයේ හිටපු කාල සීමාව සහ ඔබේ අත්දැකීම් ඔබ
वर्तमान अभी एक मे विधि कथा करें मोबाइल डिवाइसेस डिवाइसेस संबंध में प्रश्न अभी डिजिटल मीडिया पे एमएलए इन डेटा तीन मे विधि इट पास सह दे डेटा අපිට තියෙනවා එතකොට අපි මොබයිල් ෆෝන් යූස් කරන මේ කොටස එන්නේ නැවතත් අපේ රටෙන් එළියේ නැවතත් අපිට වෙන රටවල් වල සමහර සංස්කෘතීන් එක්ක අපිට ඇසෙන දේවල් පේන දේවල් එක්ක දරුවෝ නැවතත් ඒ ටික බාර ගන්නවා එතකොට මේ කාරණා ටික හින්දා දරුවන් අර ඔබ කියන වූ නොදැනුවත්කම දැන්ට යනවා කියන එකත් එක්ක නිවසේ තියෙන කාර්යභාරය වැඩිහිටියන්ට තියෙන කාර්යභාරය ගුරුවරුන්ට තියෙන කාර්යභාරය ඔක්කොම එකතු කරලා අපි කතා කරොත් කොහොමද වෙන්නේ දැන් ඇත්තටම අම්මා මේ දැන් ග්ලෝබල් විලේජ් එකක් නේ දැන් නේද ඒ කියන්නේ අම්මා ලෝකේ කොතන කොයි කෙලවරේ මොන දේ වුණත් ඒක අපිට බලපානවා ඒක අපිට සම්බන්ධ වෙන්නත් පුළුවන් බලන්න පුළුවන් අපිට බලපානවා ඉතින් ළමයි දැන් ඉස්සර වගේ අර මුල්ලේ තියලා ගේයස්සේ තියලා හදන්න බෑ. ඉතින් කාන්තාවටත් ඒක තමයි. කාන්තාවටත් මේ කාන්තාවගේ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඇය මේ ලෝකෙටම මේ නිවෘත වෙලා, ඒ කියන්නේ ඇයට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම ලෝකේ කෙලවරක ඉන්න කෙනෙක් එක්ක. ඉතින් ඒක මේ අන්තර්ජාලය හරහා නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අර මම හැමතිස්සම කියන්න කැමති කාන්තාව දැනුවත් වීම කාන්තාව සවිබල ගැන්වීම කාන්තාව ස්ව අදිෂ්ඨානයෙන් ස්ව මේ උත්සාහයෙන් ආරක්ෂා වීම තමයි මෙතන අපිට මේ දැනට අපිට කරන්න පුළුවන් දේ ළඟම තියෙන දේ මොකද අපි කියනවා ඒක නිවස තුලින් එයාගේ ළඟම ඥාතීන් මව්පියා වෙන්න පුළුවන් සහෝදර වෙන්න පුළුවන් ගුරුවරු වෙන්න පුළුවන් එයාගේ ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේකට වගකීමක් තියෙනවා යාළට හැබැයි ඊටත් වඩා අම්මා තියෙන්නේ මේ කාන්තාවටම තමයි වගකීම මොකද අපි විවෘත වෙන්න මේ ලෝකේ මේ වගේ එක මොහොතකට අතට ගන්න පුළුවන් අවස්ථාවක මේ ෆෝන් එක හරහා කාන්තාව මොකද ඒ ෆෝන් එක ඇතුළට යන්නේ ඇවිල්ලා මේ අම්මා තාත්තා එක්ක නෙවෙයිනේ අම්මා තනියමනේ හැම තිස්සෙම තමන් තනියම තමයි මොකද කෙනෙකුට ෆෝන් එක බලලා ටික වෙලාවකට මොනා හරි මොනවද කරේ කියලා එක බලන්න පුළුවන් හැබැයි සියලු දේ බලන්න බෑ අමාරුයි ඒක හැරෙන වෙලාවල් වැඩි හැරෙනවා මොකද අනිත් අයටත් ඒක මෙච්චර අවධානයක් දෙන්න කාලයක් නැහැ ඉතුරු වෙලා ඉතින් විශේෂයෙන් දරුවෝ ඉන්න කාන්තා දැරියන් ඉන්න දෙමව්පියෝ මෙතෙන්දි කාන්තාව විතරක් නෙමෙයි පිරිමි දරුවෝ වුණත් අනාරක්ෂිතයි ඒ කියන්නේ මේ ෆෝන් එක ඉදිරියේදී ඉතින් ඒකයි මම කියන්නේ අර හැමතිස්සම තමන් දැනගෙන ඉන්න ඕනේ අපේ කාන්තාව දැනගෙන ඉන්න ඕනේ මම මොනවාද බලන්න ඕනේ මම මොන තැනට දෙයක බලන්න ඕනේ කොයි දුරකට දෙයක බලන්න ඕනේ කොයි දුරකටද තව කෙනෙක් එක්ක මේ chat කරන්න ඕනේ නේද දැන් tag ගාලා මා කියනවා මේ තමන්ගේ මේ නිර්වත් පින්තූරයක් එවන්න කියලා. ඉතින් කාන්තාවට පාලනයක් තියෙනවනේ. තා කාන්තාව ඉන්නේ යාගේ කාමරය ඇතුලේ වෙන්න පුළුවන්. එතන ඒ ෆෝස් කරන ඒ බලපෑම කරන කෙනා ළඟ නැහැනේ. එයාට ඕන තරම් අවස්ථාව තියෙනවා ඒක තේරුම් ගන්න. හිතන්න. සහ නීතියේ සරණ ඕනේ නම් නීතිය පිළිපිට ගන්න. ඉතින් ඒ මුකුත් කරන්නේ නැතුව එකපාරටම එයා ඒ බලපෑමට යට වෙනවා යට වෙලා දැන් ඉස්සර නම් මේ මේ පිහියෙන් අනිනවා නේද අපරාධයක් කියන්නේ පිහියෙන් අනිනවා වෙන්න පුළුවන් දැන් ලිංගික අතවර කියන්නේ ස්ත්‍රී දූෂණයක් ඒ වගේ දේ එක ඒ වෙලාවේ වෙනවා එතකොට කාන්තාවක් ඒකට පිටුපාන්න අමාරුයි යාට අමාරු වෙන්න පුළුවන් ෆයිට් කරන්න ඕනේ ගැලවෙන්න විදිහක් නැහැ ජනිකව යාට කරගන්න අමාරුයි හැබැයි මේ මේ ෆෝන් එක ඉස්සරහදි කරන දේවල් අයියාට බැරි හැබැයි ගොඩාක් අමාරුන්නේ මේ ෆෝන් එකේ ෆොටෝ දීලා මේ එවෙන් අසහනයට මේ පීඩාවටපත් වෙච්ච කාන්තාවෝ ඉතින් ඇයි අපේ කාන්තාවෝ හිතන්නේ නැත්තේ මේක මේ මේ
මෙච්චර ෆෝන් එක විශ්වාස කරලා කොහොමද ඒගොල්ලෝ කටයුතු කරන්නේ කියන එක ගැටලුවා. ඔතනින් පස්සේ මට අහන්න බැරි වෙනවා. ඔව්. නීතිමය තියෙන මේ රාමෝ මොකද්ද කියලා ඔය වෙනි කාරණාවලදී ගැහණිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මොකද ඔබ නිරන්තරයෙන්ම පුන පුනා කියන කාරණාව තමයි ගැහණිය තමන් විසින් රැකෙන්න ඕනි. රැකෙන්න ඕනි අනිවාර්යයෙන්ම. නීතිය තියෙනවා. ඉතින් නීතිය මට එයා දැන් ඔයනි කම්ප්ලේන් එකක් මං කිව්වේ දැන් එයාට එහෙම බලපෑමක් තියෙනවා කියලා. නම් අපිට පැමිණිල්ලක් කරොත් දැන් විශේෂයෙන්ම මෙහෙම දේවල් වෙනවා දැන් මේ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණාට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පුද්ගලික දේවල් වීඩියෝ කරනවා. වීඩියෝ කරලා දෙන්න විශ්වාසයෙන් ඉන්නවා ටික කාලයක්. හැබැයි කොයි වෙලාවක හරි අර විශ්වාසය පළදු වෙච්ච දෙන්න වෙන් වෙන්න මොනා හරි මේ බ්‍රේක් අප් වෙනවා කියලා කියන්නේ නේද? ඒ වගේ වෙච්චාම මොකද කරන්නේ? අර ෆොටෝ ටික මේ ෂෙයා කරනවා. ගොඩාක්ම ඒකේ වෙන්නේ කාන්තාවගේ ෆොටෝ පිරිමියා විසින් ෂෙයා කරන එක තමයි කරන්නේ. ඒක තමයි දැන් සිද්ධ වෙන කොමන්ම දේ. ඉතින් ඒකට පැහැදිලි නීතිය තියෙනවා. අසභ්‍ය ප්‍රකාශන පනතෙන් කටයුතු කරන්නත් පුළුවන්. අනිත් අපරාධ නීතියේ වගන්ති තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඒවා අපිට ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒකට කාන්තාව හරි ඒ විඳිතය අපිට පැමිණිලි කරන්න ඕනේ. පැමිණිල්ලක් දානවා නම් අපි රහස්‍යභාවය ආරක්ෂා කරලා ඒ දේවල් කරලා දෙන්න අපි ඉතාම කැපවීමෙන් ඉන්නේ. හරි. ගැහණිය වෙනුවෙන් අපි මොනවද තව කතා කරන්න ඕනේ? ගැහණියට තියෙනවා මේ අර කිව්වා වගේ සමාජ වගකීම් ටිකක් ඉටු කරන්න, යුතුයකම් ටිකක් ඉටු කරන්න, අපිට එක එක සමාජිකයන් වෙනුවෙන් දේවල් ටිකක් තිබෙනවා කරන්න. ගැහණියගේ අපි මට තියෙන निराकरणය කරගන්න තියෙන එකම තැන රේණුකා මහත්මියයි. කියන්නේ අපි ගැහණියට හිතන්න කියන තැන දැන් මම හිතනවා අවුරුදු 13 ගැහණු දරුවෙකුට නොතේරෙන තැන නැවත අවුරුදු 35ක කාන්තාවකටත් නොතේරෙන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම ඒ විදිහටම වෙනවා. ඒ විදිහටම ඔබ ඔය කියනා වගේ මම වෙනවා. 13 33 63 1 ඒ විදිහටම රැවටිලා ඒගොල්ලෝ අපි ළඟට එන අවස්ථා තියෙනවා දකින්න. ඉතින් අපිට හිතෙනවා ඇයි දෙයියනේ මෙච්චරවත් තේරුණේ නැද්ද කියන එක. ඒක මං හිතන්නේ මේ අවස්ථාවට මූණ දෙන්නකොට, ඒ කියන්නේ එයාට අනාරක්ෂිත දෙයක් එනකොට එයාට හඳුනා ගන්න බෑ. මං හිතන්නේ ඒකයි. ඒ කියන්නේ ඒ අපේ සමාජ පද්ධතිය තුලින් කාන්තාව සවිමත් කරන්න ඕනේ. ඒකයි ඇයව බල ගන්නන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ පාසල් අධ්‍යාපනය තුල මේ එයාගේ මේ මේ ළමයින්ගේ කරිකියුලම් එකට මේ ලිංගික අධ්‍යාපනය සහ ඒ ලිංගික අතවර වගේ දේවල්, ඒ කියන්නේ අපි කාන්තාවන්ට රිව තියෙන මේ අනාරක්ෂිතභාවයේ උපරිම දේවල් ගැන කතා කරොත් ඔය ලිංගික අතවර වගේ දේවල් නේ අපිට කතා කරන්න තියෙන. ඉතින් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනයෙන්ම ළමයිව බල ගැන්වීම කරන්න ඕනේ. ඒ වගේම සමාජය තුළනුත් මේ සෑම අවස්ථාවකදීම කාන්තාව දැනුවත් කිරීම වඩා වැදගත්. අද කාන්තා දිනේ වගේ දවස්වලත් මම හිතන්නේ විශේෂ අවධානයක් දෙන්න ඕනේ කාන්තාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට. හරි. දැන් කාන්තාවකගෙන් කාන්තාව රැක ගන්න, ඒ කියන්නේ කාන්තාවගේ ගෞරවය සමාජයේ ඉස්සරහා රැක ගන්න කාන්තාව විසින් අවබෝධ කළ යුතු දේ මොකක්ද? දැනුවත් විය යුතු දේ මොකක්ද? කවුද මේ ටික ගැහණු දරුවෙකුට ගැහණියකට කියලා දෙන්නේ? එතනදි මට හිතෙනවා දුවෙකුට අම්මා කෙනෙක් දේවල් ටිකක් කියයි. මෙන්න මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කියලා. සමහරවිට මිත්තණියක් කියයි. දුවේ මෙහෙමයි මෙහෙමයි අපි ජීවත් වුනේ, මෙහෙම කාලයක් තිබ්බා, මෙන්න මේ ටික කරොත් මෙන්න මේකයි වාට වෙන්නේ කියන තැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තාත්තලා ඉන්නවා. ආදරෙන් රැක බලාගෙන හදන තාත්තලා පියවරුන් කි කොටසක් ඉන්නෝ. ඒ පිරිමි නැවතත් උන් පිරිමි අවසානයේ අපි පිරිමි ගැන කතා කරනගෙන ගැහැණියව ආරක්ෂා කරන්නේ කවුද? සමාජයේ විසින්ද? පිරිමියා විසින්ද කියන කොට. ඔව්. ඇයට නැවතත් හම්බ වෙනවා ආදරණීය තාත්තෙක්, ආදරණීය සහෝදරේ, ආදරණීය සැමියෙක් හම්බ වෙනවා, ආදරණීය ප්‍රේමවන්තයෙක් හම්බ වෙනවා, සීයා කෙනෙක් හම්බ වෙනවා. කොහොමද පිරිමියාගේ වගකීම ගැහණියව ආරක්ෂා කිරීම වෙනුවෙන් ගැහණියට මේ ටික අවබෝධ කරලා දෙන්නේ? ඔයා වැරදි මෙතන, මේක වුණොත් මෙහෙමයි වෙන්නේ කියන ටික කියන්නේ. කොහොමද පිරිමියෙක් මේ
වගකීම දරන්න ගැහැණියක් වෙනුවෙන්. ඔව් අම්මා දැන් අපි සමස්ත බැලුවොත් සමස්තව බැලුවොත් තාත්තා කියන්නේ ඊටාම බාර දුර ඒ කියන්නේ පවුලේ නා ඒ කියන්නේ ප්‍රධානියා නේ. පවුල පීතෘ මූලික සමාජයක් අපේ තියෙන්නේ. ඉතින් තාත්තා කියන්නේ ඊටා උතුම් ඒ කියන්නේ මේ දරුවෝ ටික රැක බලාගෙන දරුවන්ගේ අනාගතේ සකසන ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන නියමුවක් කිව්වොත් හරි. ඉතින් එතනදී කාන්තාවත් දැරිය දියණියක් වෙලා ඉන්න කාලේ ඒගොල්ලන් එයාව හොඳට ආරක්ෂා කරනවා. ඒක එයාගේ යුතුකම. ඉතින් මේ පද්ධතිය තුළ ඉන්න පිරිමි ඒ කියන්නේ සමාජයේදී උනත් අපි රැකියා ස්ථානෙට ගියත් රැකියා ස්ථානයේ ඉන්න ප්‍රධානීන් මං දන්නේ බොහෝ වෙලාවට පිරිමි තමයි වැඩිපුර හමු වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අතින් ඒගොල්ලන්ට සමාගම් වල ඒගොල්ලන්ගේ මේ න්‍යාය පත්‍රවලත් ඒ කියන්නේ සමාගමේ ඒගොල්ලන්ගේ මේ මොකක්ද එකට කියන්නේ මේ ව්‍යවස්ථාවලත් ඇතුළත් කොහොමද කාන්තාවන්ට ඒ සුදුසු පරිසරයක් හදන්නේ කියන එක වර්කින් එන්වයරන්මන්ට් එකක් හදන්නේ කියන එක ඇතුළත් කරලායි තියෙන්නේ. ලිංගික හිංසනයෙන් තොර ස්ථාන සකස් කිරීමට ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. හැබැයි අමා මේ දුකකට හේතුවකුත් තියෙනවා. ඔබ ඔය පිරිමි ගැන අහනකොට මෑත කාලේ බලනකොට ගොඩාක් දියණියන් පියා අතින් දූෂණය වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නම් මං හිතන්නේ අධ්‍යයනයක් කරලා බලන්න වටින කාරණාවක්. ඇයි මේ තමන්ගේ දියණිය දූෂණය කරන්නේ කියන එක. කියන තැනට මානසික මට්ටම කොහොමද උනේ කියලා මට සිද්ධි වශයෙන් කියන්න අවශ්‍ය නම් කියන්න පුළුවන්. ඉතාම ඛේදනීය සිද්ධි තියෙනවා. ඒක කතාවක් කියන්න පුළුවන් මට. අවුරුදු 13න් පටන් ගත්ත පාර 18 විතර වෙනකන් ඒ කියන්නේ ඒ සිද්ධි අනාවරණය වෙන්නේ 18යි එතකොට දුවගේ වයස. එතකොට අම්මත් ඒ නිවසෙන් යන්න ගිහිල්ලා මේ සිද්ධිය හින්දා තුන්වෙනි ගැබ තමයි දරුවෙක් විදිහට බිහි කරලා තිබ්බේ. දරුවගේ ගෙලත් පියා විසින්ම සිඳ දාලා තිබුණා. ගෙල මිරිකලා ඒ දරුවත් මරලා තිබුණා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ තියෙන ආත්මార్థකාමීත්වය වෙනුවෙන් මිස වෙන කිසිඳු හැඟීමක් ඒ නිවසේනම් තිබිලා නැහැ ඒ පියාගේ. ඉතින් අර පියවරු කියනකොට සියලුම පියවරු අති උත්තරීතර පූජනීය කියලා කියන්න බෑ. ඒ සමහර පියවරු ඉන්නා සිද්ධි ගණනාවක් මතක් වෙනවට මේ වෙලාවේ පියවරුන්ගේ තමන්ගේ මල් කැකුළු වගේ පිපිගෙන එන මේ දියණිය තමන්ගේ අඹුකමට දීර්ඝකාලීනව අවස්ථාවක් දෙකක් නෙවෙයි දීර්ඝකාලීනව තියාගත්තු පිරිමි තාත්තලා. ඉතින් ඇත්තටම අපි බලන්න ඕනේ මේ වෙලාවේ එක සිද්ධියක් දෙකක් අරගෙන ඒ පියාට දඬුවම් දීලා කොහොමද මේක නිවැරදි කරන්නේ කියන එක නෙවෙයි අම්මා. අපි බලන්න ඕනේ සමාජයක් වශයෙන් ඇයි මේ පියවරු ඒ තරම්ම මානසිකව ඇද වැටුනේ කියන තැන හොයන්න ඕනේ. ඒක සමාජයේ කවුරු හරි හොයන්න ඕනි කාරණා. හොයන්න ඕනේ. ඒ කියන්නේ ඒක රිසර්ච් එකක් කරලා හොයන්න ඕනේ. ඇයි එහෙම තැනකටපත් වෙන්නේ කියලා සාහේ මොකද්ද ඒ අඩුව කියන එක. ඔව්. සාහේම මානසික මොකද තව දෙයක් එතෙන්දි මම දැකපු දෙයක් අර දැන් මම මෙච්චර වෙලා කතා කරපු අම්මා කියන ඒ උත්තරීතර චරිතයත් ඒ දේවල් වලට උදව් කරන තත්ත්වෙකුත් ඒ එහෙම කතාවක් ටිකක් තියෙනවා. ඒ වාර්තා වෙන සිද්ධිවල දෙමව්පියන්ගේ කියන්නේ අම්මගේ බලපෑමත් ඒ හරහා තියෙනවා. එතන තව දෙයක් තමයි මේ අනියම් සම්බන්ධකම්. අනියම් සම්බන්ධකම් ඇත්තටම අද අපේ සමාජ පවුල් සංස්ථාව දෙදරා යන්න හේතුවක් වෙලා තියෙනවා. එතෙන්දී ඒ සම්බන්ධකම් ඔස්සේ අන්තිමට මිනි මැරෙන ජීවිත හානි වෙන තත්ත්වයක් අපි දකිනවා නේද මාධ්‍ය වලින්. ඉතින් එතෙන්දී කිසිම සමාවක් නැහැ තමන්ගේ පවුල තුල ඉන්න කුඩා දියණියන්. ඒගොල්ලන්ගේ ආරක්ෂාව තර්ජන ලොකු තර්ජනයක් ඉන්න දියණියන්ට අනියම් සම්බන්ධතාවය. හරි. අද කාන්තා දිනය වෙනුවෙන් අපි සාකච්ඡා කරන්නේ රේණුකා මාත්‍යත් සමග ගැහැණියම කොහොමද
ආරක්ෂා කරන්නේ කියන වචනෙට වඩා ගැහණිය කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා අපි කතා කරොත් මම හිතනවා වටිනවා කියලා. ගැහණියක් විදියට තියෙනවා සමාජය වෙනුවෙන් යුතුයකම් වගකීම් ටිකක් කරන්න. ගැහණිය ඉපදිච්ච දවස් ඉඳලා මරණයත් එක්ක විවිධ භූමිකාවන් රඟපානවා, රඟ දක්වනවා. ඒක ඇතුලේ ආදරණීය දුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආදරණීය නංගි කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ බිරිඳක් වෙන්න පුළුවන්, ප්‍රේමවන්තියක් වෙන්න පුළුවන්, මිත්තණියක් ඉන්න පුළුවන්. ඇය අවසාන කාලය වෙනකොට මේ විදිහට මේ ගෙවන භූමිකාව ඇතුලේ ගැහැණියට වගකීමක් යුතුයකමක් තිබෙනවා. තමන්ගේ වටේ ඉන්න ඒ පිරිස තමයි ආදරයෙන් ගත කරන්න, ඇයට තිබෙන අනිත් අය වෙනුවෙන් කරන්න දේවල් ටිකක්. සමහර විට කායික වෙහෙසක් දරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට මානසික සුවයක් ඇති කරන්න ගැහැණියට තියෙන යුතුයකමක් වගකීමක්. ගැහැණිය සමාජයේ ලස්සන තැනකට පත් කරන්නේ සමාජයේ විසින්. හැබැයි ගැහැණියට සිද්ධ වෙනවා ඒ ගෞරවය ගන්න, ඒ ආදරය ගන්න පුළුවන් මට්ටමේ හැසිරෙන්න, ජීවත් වෙන්න, ජීවිතය අවබෝධ කරගන්න. එහෙම ලස්සන ගැහැණියක් නිර්මාණය කිරීමේ වගකීම නැවත ලැබෙන්නේ තාත්තට වෙන්න පුළුවන්, අම්මට වෙන්න පුළුවන්, සහෝදරයෙකුට වෙන්න පුළුවන්, සැමියාට වෙන්න පුළුවන්. ඒ නිසා පිරිමි කෙනෙකුට යුතුයකමක් වගකීමක් තිබෙනවා ගැහැණියක් අනාගතේ ආරක්ෂා කරන්න. මොකද ගැහැණිය නිසයි ජීවියගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අයව ආරක්ෂා කරමු, අයව රැක බලාගමු. තමන්ටත් පුළුවන් පමණින් ඔබ ගැහැණියක් නම් ඔබට පුළුවන් ආරක්ෂා වෙන්න. එහෙම වුණොත් අපිට සමාජයට නැවත ඇඟිලි දික් කරන්න, වැරද්දක් කියන්න බැරි තැනට. ඔව් ඔව් අම්මා අනිවාර්යෙන්ම. හරි. ඉතින් බොහොම ස්තුතියි කාන්තා දිනය වෙනුවෙන් රේණුකා ජයසුන්දර මහත්මිය අප වෙනුවෙන් පැමිණියාට. ඔබේ රාජකාරි දහසකුත් ඇති මේ මොහොතේ. සහ ඇය දන්නවා මේ රටේ සිද්ධ වෙන සමහර සිදුවීම් මාධ්‍ය නිසා ඇති වෙන ගැටලු, ගැහණියකගේ මේ තියෙන අවධානය තමන්ට තේරෙන්නේ නැතිකම හින්දා ඇය පත් වෙන තත්ත්වයන්, මේ සියල්ලෙන් ඇයව මුදවා ගන්න වැඩිහිටි ඔබට, ගුරුවරු ඔබට, සියලු දෙනාට වගකීමක් යුතුකමක් තිබෙනවා. ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිශා උභාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය තමයි අද අපිත් එක්ක ගැහැණිය පිළිබඳව කතා කරන්න මේ මැදිරියට එකතුනේ. බොහොම ස්තුතියි වචන ටික අපේ රටේ ගැහැණියට ඇහුණා කියලා අපි විශ්වාස කරනවා. ඔව් අම්මා, අන්තිමට මට එක දෙයක් කියන්න ඕනේ. කාන්තාව කියන්නේ ඉතාම ශක්තිමත් කෙනෙක්. ඒ කියන්නේ මං කිව්ව අර මේ කාර්යභාර රාශියක් කරන කෙනෙක්නේ. ඔබද රැකියාවක් කරත් ගෙදර ඇවිල්ලා තව ලොකු කාර්යභාරයක් කරන කෙනෙක්නේ. ඉතින් ඉතාම ශක්තිමත් කෙනෙක්. කරුණා කරලා මේක මේ වැඩසටහන බලන අපේ දයාබර දියණියන්ට, කාන්තාවන්ට, අම්මලට කියන්න ඕනේ, ඔගොල්ලෝ ඔයාලගේ ශක්තියින් තේරුම් ගන්න. ඔගොල්ලෝ ගොඩාක් ශක්තිමත් අය ඇත්තටම. ඒ ශක්තිය තේරුම් ගන්න, ඔයාලගේ වටිනාකම තේරුම් ගන්න. ඔබට වරදින්නේ නැහැ. අනිවාර්යෙන් ඒ හරහා ඔබට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්, ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්. හරි, සතුටින් ඉන්න, දැනසීමෙන් ඉන්න තමයි අපිට ඕනේ. බොහොම ස්තුතියි රේණුකා මහත්මිය, අයිබෝන් කියලා ඔබට සමුදෙන්න. අයිබෝන්. ඔව්. ඉතින් සහෘදයා විශේෂාංගෙන් අපි සමුගෙන යනවා. ඔබට පුළුවන් උදා ඉරක් සමුගෙන් යන්න.